අපි අද මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්පෝකන් ඉංග්ලිෂ් වලදී. හරිද? අපි ඉංග්‍රීසි වලින් කතා කරනකොට අපි කෙනෙකුට සමාජයට අපිට කියන්න අවශ්‍ය වෙන පොඩ්ඩක් ඉන්න කතා කරනවා අපිට කියන්නේ නම් පොඩ්ඩක් ඉන්න ඉවසන ඉවසන පොඩ්ඩක් ඉන්න right අන්න එහෙම අපිට කියන්න අවශ්‍ය නැහැ. එයා හයියෙන් කතා කරගෙන යනවා අපිට තේරෙන්නේ නැහැ. නැත්නම් මොකක් හරි හදිස්සිය අපිට වැඩක් තියෙනවා. එහෙනම් අපි පොඩ්ඩක් යාට ඉන්න කියලා කියනවා. අන්න ඒ වගේ අවස්ථාවලට ඒදී කියන්න පුළුවන් ක්‍රම තමයි මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Ways to ask someone to wait. පොඩ්ඩක් ඉන්න කියලා අපිට කියන්න පුළුවන් ක්‍රම ගැන තමයි මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි පාඩමට යමු. හරි. බලන්න මේක කියන්න පුළුවන් පළවෙනි ක්‍රමය. Hold on a minute. අපි සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඉන්න කියලා කියද්දි Hold on a minute කියලා අපි කියනවා. කියන්නේ පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. කතාවෙන් Hold on a minute කියලා අපි කියනවා පොඩ්ඩක් ඉන්න. කියන අදහස අපිට දෙන්න ඕන නම් අපි Hold on a minute කියලා කියනවා. කියන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි Hang on a minute. Hang on a second. Hang on a minute, hang on a second. ඔය දෙකම භාවිතා කරන්න. පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න. Hang on a second. Hang on a second. Hang on a minute. Right? Hold on a minute කියලා කියන්නත් පුළුවන්. Hang on a minute කියලා කියන්නත් පුළුවන්. Hold on a second කියලා කියන්නත් පුළුවන්. Hang on a second කියලා කියන්නත් පුළුවන්. කියන්නේ පොඩ්ඩක් ඉන්න කියන එක තමයි ඒකේ අදහස වෙන්නේ. බලමු තවත් ක්‍රමයක්. Bear with me. පොඩ්ඩක් ඉන්න. Bear with me. සාමාන්‍යයෙන් ඔර bear with me කියන එක දැන් හිතන්නකෝ. තව කෙනෙක් ඔයත් එක්ක කතා කර කර ඉන්නවා. ඔයා ඔයත් වැඩක ඉන්නේ. හරිද? එහෙනම් යාට වාට ඔයාට එහාට අහුම්කම් දෙන්න අමාරුනේ වෙලාවේ. ඒතර පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. Bear with me. Bear with me. Right? ඒ ඔක්කගේම අදහස් වෙන්නේ පොඩ්ඩක් ඉන්න කියන එක තමයි. Right? තවත් බලමු තවත් ක්‍රමයක්. Let me think about it. Let me think about it කියන එකත් පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ ඔය එයා මොන හරි දෙයක් ඔයාට කියනවා. Right? එයා ඒකට අදහසක් බලාපොරොත්තු වෙනවා. ඔයා කියන පොඩ්ඩක් ඉන්න. Let me think about it. මම ඒ ගැන පොඩ්ඩක් හිතලා උත්තරයක් ඔයාට දෙන්නම්. Right? ඒතර යාට පොඩ්ඩක් ඉන්න කියන අදහස තමයි අපි එතන දෙන්නේ. පොඩ්ඩක් ඉන්න. Let me think about it. Right? තවත් ක්‍රමයක් බලමු මේ කියන්න පුළුවන් ක්‍රමයක්. No need to hurry. කියන අපි හිතමු ඔන්න දැන් ට්‍රිප් එකක් යන ලෑස්ති වෙනවා. Right? වාහන වල පල්ලයට ඇවිල්ලා. වාහනේ පාක් කරපුවා ඔන්න කට්ටිය කියන right right ඉක්මන 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 පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. No need to hurry. No need to hurry. පොඩ්ඩක් ඉන්න. Right? No need to hurry. ඔන්න ওই අවස්ථාවවලදී පොඩ්ඩක් ඉන්න කියන අවස්ථාවලට තමයි මෙන්න මේ කියපු ස්පෝකන් ඉංග්ලිෂ් වාක්‍ය ටික ඔකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ වාක්‍ය ටික මතක තියාගන්න. එතකොට පොඩ්ඩක් ඉන්න කියන අවස්ථාව වලට මෙන්න මේ වාක්‍යය ඔකටට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් මෙවැනිම තවත් ස්පෝකන් ඉංග්ලිෂ් පාඩමකින් ඔබව හමු වෙනතුරු මාබෙන් සමු ගන්නවා. Bye for now.